අනිත් දුවල විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවම යාළගේ අම්මලා තාත්තලා වගේ අපිත් ඒක සතුටින් සමරන්න හිටියා. ඒත් ඒ වාසනාව අපට අහිමි වුණා. ඒත් අපි දන්නවා අපේ දුව කරගත්ත ඒ උතුම් පින්කම නිසා එයා කොතනක හරි සතුටින් එයාගේ විභාග ප්‍රතිඵලය දැකලා අපිත් එක්ක අනේක හැමදෙනාම යාට කරන ආශිර්වාදය දිහා බලාගෙන ඇති කියලා යනුවෙන් මොලේ මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන් දී පුද්ගලයන් හත් දෙනෙකුට ජීවිතය තුන් මෙවර උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථයන් තුනක් ගෙන ඇති විහඟනා නුවන්මිණි ආර්යසිංහ සිසු වියගේ මව්පියෝ නෙතට කඳුළු එක් කරමින් පැවසුවෝය. කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 වර්ති විහඟනා සිසු විය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් හිමි කරගෙන තිබේ. නමුත් විභාග ප්‍රතිඵල ලැබෙන විට අනෙක් දරුවන්ට මෙන් එම විභාග ප්‍රතිඵලය තමන්ගේ කුරුබවතුන් යහළු යෙහෙලියන් මව්පියන් සහ ඥාතීන් සමග බෙදා ගැනීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත. අද ඇය මෙලොව හැර ගොසිනි. දක්ෂ දරියක වූ ඇය වාණිජංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානය දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කරගෙන තිබේ. ඇයට හිමිව ඇති ඉසෙඩ්ඩකේ 1.7ක් වේ. විහඟනා අඹන්පොළ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන්නුත් පවුලක බාලම දරුවායි. ඇය හදිසි රෝගී තත්වයකින් මිය ගියද ඇයගේ ශරීර අවයව වෙනත් 7 දෙනෙකුට දන් දුන්නේ ඇයගේ අවසන් කැමැත්ත පරිදි. වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක්ද ඇයට සිටි. විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යෙනි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඇය මාර්තු මාස 22 වැනිදා මෙලොව හැර ගියාය. පියා උපුල් ආර්යසිංහ මහතා නෙතට කඳුළු තද කරගනිමින් මෙලෙස පැවසුවේය. අපි ආදරයට දුවට කිව්වේ බට්ටි කියලා. දුව විභාගේ ලියලා ආවට පස්සේ නිතරම වගේ කිව්වේ ඔන්න බලන්නකෝ මම විභාගේ ඉහළින්ම පාස් වෙනවා. මම පේරාදෙණිය කැම්පස් එකට යනවා. ගිහින් හොඳට විභාග පාස් වෙලා බැංකුවක ජොබ් එකක් කරන්න තමයි ආස කියලා. අනේ අපිත් හරි කැමැත්තෙන් හිටියේ දුවගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනකල්. ඒත් ඉතින් එයා අරගෙන ආයුෂ එච්චර තමයි. මගේ දුව නිසා තවත් 7 දෙනෙක් ජීවත් වෙලා ඉන්න එක අපිට සතුටක්. දුව ගොඩක් පින්කම් කරන්න කැමති. එයා නැති වෙන්න කලින් සඳහිරු සෑයේ පින්කමටත් එකතු වෙලා තමයි ආවේ. මව වසන්ති කුමාරි මහත්මියද මෙලෙස පැවසුවාය. අනේ කම්මල වගේම තමයි මමත් දුව විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවම දුවගේ සුදු මූණ ඉඹලා දුවව බදා ගන්න හිතාගෙන හිටියේ. අනේ දුවලගේ අම්මලා ඒ සතුට සමරනකොට මට දරා ගන්න බැරි වුණත් මගේ දුව කරගත්ත පින්කඳ මතක් වෙනකොට මම කොහොම හරි දුක වාවා ගන්න බලනවා. දුව හැම වෙලාවෙම කිව්වේ මම පේරාදෙණියේ කැම්පස් ගිහින් ඊට පස්සේ බැංකුවක හොඳ ජොබ් එකක් කරලා අම්මයි තාත්තයි අයියයි අක්කවයි සතුටින් දිනනවා කියලා. දුවගේ ප්‍රතිඵල දැනගත් ගමන්ම යාගේ අවයව නිසා අද ජීවත් වන අය කතා කරලා යාගේ ප්‍රතිඵලය ගැන සතුට පළ කළා. ඉතින් ඒ අයත් කිව්වේ අපි අද ඉන්න ඔයාගේ කරුණාවන්ත දුව නිසා තමයි කියලායි. එයාගේ පන්ති භාර ගුරුතුමියත් කතා කළා. යාළුවා හැමදෙනාම කතා කළා. සමහර අය ගෙදර ආවා. ඉතින් මගේ දුක නැති කරන්න යාළ බොහෝ දේ කිව්වා. අනේ ඉතින් මට මොනවා ලැබුණත් මොකටද මගේ රත්තරන් දුව නැතිව. එයාගේ අයියයි අක්කයි කියන්නේ අපේ නංගි හිටියානම් අද අපි හොඳ පාටියක් දානවා කියලා. මොකද මගේ දුවට හොඳට උයන්නත් පුළුවන්. එයා ඒ වගේම තමයි සත්තුන්ටත් හරිම කරුණාවන්තයි. විහඟනා සිසුවිය ඇයගේ ශරීර අවයව කැමැත්තෙන් දන් දී තිබූ අතර ඇයගෙන් ගත් හදවත සහ පෙනහළු රෝගියෙකුට බද්ධ කෙරින. මේ අවයව දෙකම බද්ධ කළේ හෘදය සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්වයක පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුට වීමද විශේෂත්වයක්. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වූවත් එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරට දී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. මීට අමතරව ඇයගෙන් ගත් වකුගඩු දෙක අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර එයින් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර තිබින. ඇයගෙන් ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට නිරෝගී ජීවිතයක් දී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයින් 7 දෙනෙකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයක්.